නමෝතස්හෙ බගවෙහෝ අරහතු සම්මා සම්බුද්දස්සෙේ නහෝතස්හේ භගවිතු අරහතු සම්මා සම්බුදදස්හේ නමෝතස්හේ භගවෙතු අරහතුෝ සම්මා සම්බුදදස්හේ අද වර්තමාන බුදුසසුන සහ බුදුරජාණන් වහන්සේගේ දර්සනය වෙතට බොහෝ පිරිස්සක්කු එකතු පහදුවමින් සම්මා සම්බුද්ධ ශාසරණී රැකවරණය ලබන්නට පෙළගෙහිල්ල තියෙනවා. ඒ අතර සතාගත බුදුරජාණන් වහන්සගේ ධර්මය අවබෝධ කරගන්නට ඒ දහම්මගේ යන්නට පෙළගැසෙන බොහෝ පිරිසක් අතර විවිධ විවිධාකාරේ දුෘෂ්ටිගතීන්ට එළඹිලා ඒ දුෘෂ්ටිතුළ හිරවෙලා, නිවනින් සැනසනට බුද්ධ ශාසනය ඇසුර ලබන්නට ආපු බොහෝ පිරිසක් ගිනිගත්ත ස්වභභාවයකින් දැවෙනවා පිට දකින්නට පුළුවන්. අපි බලන්නටඕන සැබැවටම සථහාගත බුදුරජාණන් වහන්සේ අපිට ගිනි ගන්නට හෝ ගිනි පත්තුවෙන්නට හෝ ගිනි අවුලගන්නට යමක් පෙන්නල දුන්නේ නෑ. සුනීතල සෝපාකල්ල අංුලි මාලල්ල රජ්ජුමාලලක් කිසාගෝතමීල වගේ ගිනි පත්විච්ච බොහෝ පිරිසකට බුදසාාසනයෙන් නිවීම ලැබුණ රැකවරණ ලැබුණ පිහිට ලැබුණ ආරක්ෂාව ලැබුණා. අපි අපේ ජීවිතවලට නිවීමක් බලාපොරොත්වෙන් සැනසීමක් බලාපොරොත්වෙන් තමයි සම්බුද්ධ සාසන රැකවරණය ගන්නට බුදධ ශසනයට එකතුවෙන්නේ. එතකොට අපි බලන්නට ඕන අපිට අද දවසිදී, බුද්ධ දේශනය දේශනා කරන බොහෝ ස්වාමින් වහන්සිල්ලින්නවා. බෝ ගී පිරිස්සින්නවා. ඒ වගේම ත්‍රිපිටකය පරිසීල්ලනය කරන්නටත් අපිට තියෙනවා. හැබැයි අපි තේරුම්ගන්නට ඕන අපි ලෝකයෙන් එතරවෙන්නට අපේ ගිනිී නිවාගන්නට නම් බුද්ශාසනය රැකවරණය ලබන්නට නම් බුද්ශාසනයට එක තුුණේ එම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියායටය මුණේ නැවත ධර්මදේශනා කරමින් හෝ ත්‍රිපිටකය පරිහරණය කරමින්, ලෝකයේ යමක් තනන්නට ලෝකයේ යම් තැනක් හදාගන්නට යම් දායක පිරිසක් එකතු කරලේ දායක පිරිස්සා අතර වැජබෙන්න්නට මිලමුදල් හරිහම්ම කරමින් අපි දේශකයන් වහන්සේලාතර උසස්ම තැනගන්නට තරගවදින්නට මෙහෙමදේකට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එමනැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට තියෙන්නේ. අපි දකින ප්‍රධානතම කාරණාවක්තමයි වර්තමානය වනවිට ඒ නිවෙන්නට සැනසෙන්නට දෙසා වදහල්ල තතාගත බුද්ධ භාසිතය තුළින් තමන්ගේ ජීවිතයට සැබවිම්ම නිවෙන්නට සැනසන්නට යම් මාර්ථයක් ධර්මයක් ගලපගෙනේ දහම් මග අනුගමනය කරමින් ඒ නිවැන සැනසෙන මාර්ගය ගමන් කරනවා වෙනුවට අපි නැවතත්ම් ඒ බුද්ධ දේශනාව අපේ ජීවිතවලට වැරදි විදිහෙට අරගෙන. අපි මාන්‍යයෙන් ඉදිමෙන්නට නම්, මෝහෙන් මුසපත්වෙන්නට නම් එහම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන කටපාඩන් කරගනිමින් යම් තනතුරු නම්බනාම පදක්කම් ලබන්නට නම් එහම නැත්ත යම් තැනකි හිරවෙන්නට නම්. නිෙවෙයි බුදුරජාණන් වහන්සගේ ධර්මීතින්. මේ බුදුරජාණන් වහන්සගේ ධර්මය යම් කෙනෙකුට... එක වුනෝතින් එම නැත්තම් පිළිසරණ ලැබුණුතින් ධර්මය රැකවරණය ලැබුණුතින් ජීවිතය අනිස් සියල්ලම දෙක වෙනවා. මොකද ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය තරම් වටිනා කියන දෙයක් තමන්ට ජීවිතය නැති බවතේරෙනවා. තමන්ට තමන්වත් නැති බව ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අවබෝධ වනට පස්සේ තමන්ට වටිනවයි කියල ලෝකෙ රැකගන්නට ලෝක එකතු කරගන්නට රැස්කරගන්නට තවත් වටින දෙයක් ඉතුරු වෙන්නේ නෑ තමන්ට තමන්වත් නැතිකොට තමන්ට කියලා තැනක් ගොඩනගන්නට තමාගේ කියල පිරිසක් හදන්නට නන්නෙවෙේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ලෝසතට බොහෝම කරුණාවෙන් දයානුකම්පාවෙන් තම තමන්ගේ ජීවිත තුළින්ම තමන්ටම අත්විදින්න පුළුවන් අදදකින්න පුළුවන් කාරණාවන් තමයි බුදුරජාණන් වහන්ේ ධර්මය තුළින් අපිට එකතු කරල දීලා තියෙන්නේ. එතකොට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දුක්ඛආර්්‍ය සත්‍යයයි, ිට තියන දුකයි අතර වෙන සක්තියන වනේද දුක කියන්නේ වෙනම දෙයක් දුක සතතිය කියන්නේ තවත් එකක් ඒ නිසා දුකයි දුක සක්තියයි කියන දෙකවෙෙන් කරලා හඳුනගෙන. දුක්ක සතතියෙන් තමයි දුකාරි සතතියෙන් තමයි සසරෙන් එතරවෙන්න තියන්නේ දුක්ක සත්තතියන් සසරෙන් එතර වෙන්න බැෑ කියලා අපි වචන පාඩන් කරගෙන ත්‍රිපිටක ගත දුක්ක සත්‍ය අතර වෙනසක් තියනවා හි කියලතරිපිටකගේ පැහැදිලි කලාම්. ඒ වචන ටිකමත එල් බිලා පුහු දුන් බොහෝ පිරිසක් අපිට පේන්න තියෙනවා දුක ගැන කතා කළාට දුකසත්තිය පිළිබඳයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිළිබඳ බුදුරජාණන් වහන්ස කියලා නැහැ දුක එතර වුණට දුක නැතිකරගත්තට දුක ආර්ය සත්‍යය දැකලා දුක නිරෝධගාමිණ පටිපදා ආරර්ය සත්‍යය දකින්න බැහැයි කියලා. හැබයි අපි මෙහෙම හිතමකෝ විසාකාවට පටාචාරාවට කිසාගෝතමීට විසේස අපි ගත්තුතින් කිසා ගෝතමී ගැන අපි දන්නවා. තමන්ගේ දරුවා මරණට පත්වෙලා, දුක කියන එක දැනි ල තිබුඩාන්. පටාචාරාවටත් තමන්ගේ දරුවන් සැමිය මරණිට පත්වෙලා දුක කියන කාරණාව තේරිල්ල තිබුණා. එතවගොට අංගුලි මාලටත් චිත්ත පීඩාවලින් දුකිත තත්වයා නුරම වෙල තිබුණා. සුනීතලට සෝපා කළටත් දුක කියන කාරණාව වැටෙහිල තිබුණා. එතවට මෙන්න මේ දුක කියන කාරණාවෙන්, යමක් අවබෝධ විච්ච පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේළඟට ඇවිල්ලා චතුරාර්ය සතතිය තුළින් නිවනට පත්වනේ කියන කාරණාව යොක්කෝටම පැහැදිලින් එතකොට සමහර විට අනිවාරෙන්ම ඒ දුක කියන කාරණාවට එදා කිසාගෝතමිය පත්වනේ නැත්තම් පටචාරාව පත්වනේ නැත්තං අගුලි මාල පත්වනේ නැතිනම් සුනීත සෝපා කළ පත්වනේ නැතිනම් බුදුරජාණන් වහන්සේ මුණගෙහෙන් නැතුවෙන්නත් තිබනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හමුවවෙන්නේ නැතුවෙන්නත් තිබන. ඒ නිසා අපි පටු තැනකින් අරගෙන දුක කියන්න කාරණාව අපිට වැඩක් නෑ කියලා අයිං කරන්නට පුළුවන්කමක් නෑ දුකයි දුක්ක සත්‍යය යතර වෙනසක්තිය නොය එක හරින්. දුක දැක්කයි කියලා අපිට නිවන් දකින්නේ නැති බව මාර්ගඵල ලබන්නේ නැති බව ඇත්ත හැබැයි මෙන්න මේ දුක කියන කාරණාව දුක්ක සතති අවබෝධ කරගන්නට යධාරතය දකින්නට පාරක් වෙනවා ඒක අපි හොඳදට අවබෝධ කරගන්නට ඕ අපි කල්පනා කල්ලා බලමුකෝ අපි කතා කරන කාහික දුක මානසික දුක ආදී කොටගත්ත මේ දුක්කයන් දෝමනස්සයන් අපිට දැනුනිිනැත්තම් බුදුරජාණන් වහන්සේ එකලොස් ගින්නක් විදිහයට පෙන්නෙනවා ජාතිගින්න ජරාගන්න මරණගින්න සෝකගින්න පරිදේවගින්න දුක්කගින්න දෝමනස්සගින්න උපායාස ගන්න කියලා. එතකොට මෙන්න මේ ජාතිජරා මරණවිාදී දුක්කදෝමනස්ස උපායාස කියන මේ දුක්කයන් යම් කෙනෙකුට ජීවිතය ලැබුන් නැත්තම්. ලැබෙන්නේ නැත්තම් නිරන්තරයෙන්ම එයාට සැපවේදනාව පමණයිනන් ජනිත වෙන්නේ කවදාකවත්, යාට සසරෙන් එතර වෙන්න ටෝන මේ දුකෙම්මන්න ඉදහස් වෙන්න ටෝන් මේ දුකෙන්මං ගැලවෙන්න ටෝනි කෙන සිතුවිල්ලක්ෙන්නේ නෑ අදහසක් කෙන්නේ නෑ චිත්ත පීඩාවක්කෙන්නේ නෑ. එහෙනම් අපි දකින්නට අවශ්‍ය කරනවා ජාතිගින්නට ජරාගින්නට මරණ සෝක පරිදේව දුක දෝමනස්ස ගින්නට යම් කෙනෙක් ගොදුරුවෙන නිසාමයි, ඒ අය අන්නේ දුකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්නේ. අපි මෙහෙම හිතමුකෝ මේ ලෝකයේ සියලු සත්වයෝම දුකටාක මැති. දුකට කැමෙති නෑ. ඒ නිසා හැම දෙනාම ඒ දුක නැති කරගන්න පිළිවෙතක් හොයෙනවා. කවුරුතුන්, ජාතිගිනි ජරාගිනි මරණගිනි සෝක පරිදිව දුක දෝමනස්ස ගිනි කියන. මේ කිසිීම දුකක් පතන්නේෙ නෑ පාර්තනා කරන්නේ නැහැ. අපි හිතලබැලුවතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක සියලු ලෝසතට පොදු ධර්මතාවයක් මිසක, බෞද්ධයි කියලා අපි ලෝක සම්මතයෙන් දරාගත්ත පිරිසට පමණක් පොදු ධර්මයක් නෙවෙයි. එක් නිකායකට හෝ පාර්සමයකට පොදු ධර්මයක් නෙවෙේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නිකායක් පාර්සවයක් කියලා වංකරගෙන්. වෙනම හදන්වාගන් පිරිසක් ආරූඩ කරගෙන්, ඒ පිරිසට විතරක් බෙදන ශසනයක් නෙවෙයින්. හැබැයි අපිට තේරෙන දේතමයි, අද වෙනකොටේ සියලු ලෝසතට මහාකරුණාවෙන් උත්තම ගුණෙන් යුත්තව, පෙන්නලදීපු දහන් මග බොහෝ මෝහෙන් පිරිච්ච පිරිසක් එකතු වෙලා, නිකාය බේදයක් ඇතිකරගෙන පාර්සව බේදයක් ඇතිකරගෙන. අපේ නිකාය උසත්්‍යය අපේ නිකාය ඉහලයිය, අනිත් නිකාය පහත්තිය නිකාය විනයක් නැතිය, ධර්මයක් නැතිය කියන තැනට පත්වෙලා. සියලු ලෝසතගේ දුක නිවන්නට දුකෙන් එතරවෙන්නට පාරපෙන්නපු ධර්මය, බෙදාගන්නට උත්සහවන්ත වෙනවා ඒක අයිතිකාරත්වයක් කරගෙන. එනම් එන් අමට හදාගත්ත තැනක මිසක එවැනි බෙදීම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හුළඟහරි අල්ප මාත්‍රයක් දැනුනනන් තේරුුණා නම් ජීවිත තුළට ඒ විදිට කවදාකවත් කටයුතු කරන්නේ නැහැ. අපි මෙහෙම හිතමුකෝ අපි දන්නවා සම්මා සම්බුද්ධ ශාසනයකට එදා දවසේදී බුදුරජාණන්න් වහන්සේ ජීවමාන කාලෙද ඉස්්‍රී දූෂන කරපු අයි මංකොල්ල කාපු අය මිනි මරපුුවය පවා බුද්ශාසනී පිහිට ලැබුුවරකවරණය ලැබවා දර්සනය අවබෝධ කරගෙන නිවීමට පත් වනාම් හැබයි අපි අද හදනෝ මහා ඉහලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටරකවරණය ලෝසතට බෙදන්නේ නැතිව ජාතිවාද කුලවාද ආගම්වාද බුද්ධ ශාසනය විදිහට අපි කවලන් කරගෙන බුදවාසනය පිහිට රැකවරණය ලබන්ට තිබුණන අවස්ථාව වයිංකල්ලදාන්ට. අපි මොකද්ද කරන්නේ. ලේබලයක් ගහනවා අරු දෙබලා අරු සිංහලයා, අරු මරක්කලයා මෙන්න මේ විදිට ලේබල එකක් ගහලා අපි මොකදද කරන්නේ. බෞද්ධයට පමණයි සිංහලයට පමණයි කියල උපතින්ම මේ බුද්සාසනය, අපි ලේබල් කරලා එක ගානවා. හැබැයි බුද්ධසාාසනයේදා බුදුරජාණන් වහන්සගේ කාලෙ තිබුණු ඕනමකු ලේකු ඕනම බෝත්‍රයක කෙනෙකුට ඇවිල්ලා. ඇතුල්ලලා මේ දර්ශනයට පත්වෙලා ධර්මය තුළින් බුදුන්දකින්නට පුළුවංකම තිබුණාම. අද හැබැයි මේ සියල්ලම වැහිල්ලා අන්දවෙලා ධර්මය තුළින් බුදුන්දකිනවා වෙනුවට වචන කටපාඩම් කරමින් මානයකට එළබෙමින් කුලබේද පන්තිබේද සකස් කරන තැනක් බවට මේක පත්වෙලා. එනං හිතල බලන්නකෝ. දුකෝන නැල්ලු දුක්ක සතති අවබෝධ කරගන්නට දුක කියන්නේ බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙවෙල්ලු දුක්ක සතතියලු බුදුරජාණන් වහන්සි පෙන්නුවේ කියමින්. අප බොහෝම මුලා සහගත මාන්න සහගත විදිහෙට කතාකරන අවස්ථා ත්‍රිපිටක අභිධර්ම කාරණ පෙන්වමින් ඇතැම් අවස්ථාවල දකින්නට ලැබෙනෝ. හැබැයි අපි තෝරගන්න ටෝන දුක තුළින් මයි දුක සත්‍යය දකින්නට වෙන්නේ කියලා. මොකද දුකක් නොතිබුුණ නම් දුකින් එතරවෙන්න ක්‍රමයක් අපි හොයන්නේ නෑ. සෑම ලෝසතයම දුකකින් නිදහස් වෙන්නට යික්‍රමයක් හොයන්නේ අද දවස අපි ගත්තට පස්සේ මේ බුද්ධ ශාසනයේ මූපමාවක් ගත්තුතින් මේ බුද්ධ ශාසනය අපි නිකාය පන්ති බේද සහ ධර්මදර විනේදර කියමින් බේදවින්න ඇතිකරගනිමින් ඒ මොතෙත් තමන්තුල මහා චිත්තෆීඩාවකින් දුකකින් නිදහස් වෙන්නටයි ඒ වෙලාවෙත් කටයුතු කරන්නේ. ඇයි තමන් කැමැතිනය තමන්න පහත් වෙනවට. තමන් නිහලට අරගෙන උජාරුවෙන් වැජබවගන්නටයි කැමැත්ත තියෙන්. මෙන්න මේ කැමැත්ත නිසාම ඒක නොලබිල යනකොට මහච්චිත්තෆීඩාවන් ගෙනල්ල දෙනවා අදුකකට පත් කරනවා. අන්නේ දුකකට පත්කරන නිසායේ දුකෙන් නිදහස්සෙන්නේ දුකෙන් ගැලවෙන්නට කියල හිතාගෙනයි. අන්්‍ය පාර්ශවයන් පහත්කරෙමින් දුක බුදුරජාණන් වහන්සිේ පෙන්නල නෑ දුක සත්්‍යය විතරයි කියලා තියෙන්නේ කියල උලුප්පමින් හරි. කොයිකොයි ආකාරයෙන් හරි ධර්මය තුළින්ම එහෙට මෙහෙට අපි පාරවල් ගසා ගනිමින්. එතන දිපවා කටයුතු කරන්නේ තමන්ට ඇවිල්ල තියෙන්න චිත්තපීඩහාව එම නැත්තන් තමන්ට ලැබිලතියන දුකෙන් නිදහස්යෙන්න පාරක් කොයෙනවා. හැබැයි එතන දුක්ක සතති අවබෝධ වනානම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ වනානම් ඒගෙනදන චිත්තපීඩාවෙන් නිදහස් වෙන්න්න ගැලවෙන්නහි කෙල්ල හිතලා රාග දවේශ මෝහයන්ගෙන් සැනසීමක් හොයන්නට ලෝකයේ තැනක් රැකගන්නට කවදාකවත් අපි යන්නේ නෑ. ඒ නිසා පි හොඳට දකින්න ටෝන කාරණාවක් තියෙනවා අපි සෑම සියලු දෙනාම් යම්කිසි දුකකින් නිදහස් වෙන්නට පිළිවෙතක් තමයි ජීවිතය හොයන්නට. අපි හිතල බැලුවොත් අපි උපන්න දාසිට මරණය දක්වාම දුක්ක දෝමනස්සයන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් ොයනවා. අපි බැලුවොත් අපි අධ්‍යාපනය ලබන්නේ අපි රැකියාවන් කරන්න අපි ව්‍යාපාර කරන්නේ අපි ගෙවල්දොරවල් හදන්නේ යානවාහන මිලදිගන්නේ මෙ සියල්ලක්ම පාහේ අපිෂ්ට සිද්ධ කරන්නේ, දුකක් තියෙන නිසා දුකෙන් ගැලවෙන්න ඒ දුක නැති කරගන්ට හැබැයි සරලවම බැලුවතින් අපිට නොතේරෙන කාරණාව තමයි අපිට දුක්කා ආර්ය සතතිය කියන කාරණාව වැටහිච්ච නැති නිසා තේරිච්්‍ය නැතිනිසා තමයි අපි තවමත් දුකෙන් එතරවෙන්න පාර හොය හොය යන්නේ දුකෙන් එතරවෙන්න තමයි අපි අධ්‍යාපනය ලබල රැකියාවන් කරලා විවාහවෙලා දරුමල්ලු හදාගින්. ගෙවල් දොරවල් වතුපිටි යානවාන ඉඩකඩම් අරගිෙන මේ ඔක්කෝම අපි තවම කරන්නේ දුකක් තියෙන නිසා දුක දැනිච්ච නිසා ඒකින් එතරවෙන්න පාර හොය හොය යනවා. මෙන්න මේ පාර හොය හොය යන පිරිසට, ලෝකයේ තිබෙන මාරණයායක් එහෙමනැත්තම් මාරයි කෙල ධර්මතාවයක් ක්‍රියාත්මක වන බව බුදුරජාණන් වහන්සි පෙන්නලදීලා. සියලු දෙනාමේ දුකෙන් ගැලවෙන්න දුකෙන් නිදහස් වෙන්න අනුගමනය කරන පාර තුළ තියෙන්නේ. රාග දේශ මෝහ නැමිති කෙලේසධර්මයන් බව, මාරධර්මයන් බව පෙන්නලා. ඒ ඔස්සේ, අපි ගමන් කළෝ තින් තාව කාලිකව අපිට සැපයක් විදිහට යමක් ඉස්මතු කරලා ඒම යළිියලි පාර්ථනා කරන්නට ඒ සැපේ විදිහට තියෙන ආස්වාදය පසු පස යළි අලි දුවන්නට අපිව පොළඹවනවා. ඒක තමයි ලෝකනියයි. ඒ ඔස්සේ ගමන් කරන්න කරන්න නැවත නැවත නැ නැවත ආදහිනව ගොඩකට දු ගොට මූන පහන්නට සිදුුවෙන බව බුදුරජාණන් වහන්සේ ුවනින් දකින්නට පාරක් පෙන්වා මකදද ප බුදුරජාණන් වහන්සේ පෙන්වා ආස්වාදය ආස්වාදයේ විදිහට දැකලා ඒ තුළින් එ ආදිහිනව මොකද්ද කියලා මෙනිහිකරගෙන නිස්සරණය කරා යන පිළිවෙතක් එ අපිට ජීවිතය දකින්නට තියනවා බොමෝ වටින්න කාර්රනාව. අපි පුනපුනා පුනපුනා යම් සැපයක් ඇත්නම් ඒ පාරතනා කරමිනුයි අපි ජීවිතගත කරන්නේ මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක්ක සමුදේ විදිහෙට මෙන්න මේ ජාතිගිනි ජරාගිනි මරණගිනි සෝකගිනි පරිදේවගිනි දුක්ක දෝමනස්ස උපායාසගිනි යළියලි ලැබෙන්නට ඒ ගින්නට යළිියලි වැටෙන්නට පාරවිදිහට පෙන්නෙනවා මෙන්න මේ ආස්වාදය මතු මතු පාර්ථනා කිරීම. සැපහසුවේ යළියලි පාර්ථනා කරෙමින් ඒ පසු පස ගමන් කරනේ එක. ඒතුළින් ආදීනව රැසකට දුක් රැසකට මුණ පහන්නට සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙල. අන්න ඒ පෙන්නල තමයි මුලින්ම කෙනෙකුට අපි මේ දුවන ගමන වැරදි මාවතක්්‍යය කියන එක දේශනා කරේලා. ඒ මාවතෙන් අපි ගලවන් ටෝනි කියලා, ඒ මාවතය අපි හොන්න සැනසීම නැති බව ඒක මාර උගුලක් බව පෙන්නන්නටයි බුදුරජාණන් වහන්සේ උත්සහවන්ත වුණේ. අන්න ඒ විදිහයට පෙන්නලයි තතාගත බුදුපාණන් වහන්සේ සියලු ලෝසතට එ නිවෙන මගෙට පාරි කියල දුන්නේ. අපි මෙහෙම හිතලා බැලුවතින් අපි හිතනව ජීවිතේ බොහොම වටී කියලා බොහොම වැදගත්වෙයි කියලා අපි ඉන්න දුකෙන් නිදහස්සෙන්න අපිට ජාතිජරා මරණ ගින්නෙන් නිදහස්සෙන්න සෝක පරිදේව ගින්නෙන් නිදහස්වෙන්ට අධ්‍යාපනය ලබනයක විවාහවිනයක දරුමල්ලු හදනේක රැකියාවන් කරනයක, ජානවාහන මිලදිගන්නේ එක තම අපිට පෙන්න්නන්න සැපේය. අන්නේ ආස්වාද ජනක ස්වභාවයන් මතුමතු පාර්ථනා කිරීම තමයි අපි බලාපොරොත්තුව. ඇයි මේ බලාපොරොත්තුව මෙන්න මේකෙන් අපිට අර චිත්ත පීඩාවලින් දුක්ක දෝමනස්යන්ගේෙන් ගැලවෙන්න පාරක්්‍යෙති කියලා. මුළු තුන් ලෝක ධාතවයම හෙව්වත්. අපිට පේන එකම පාරදුකෙන් නිදහස්ෙන්ට ඔන්නෝක විතරයි. ආස්වාදේ මතු මතු පාර්ථනාකරමින් ඒ පසු පස යනේ එක. හැබැයි අපිට නොතේරුනට අපේ අධ්‍යාපනය නිසා විවාහය නිසා දරුමල්ලෝ නිසා රැකයා දේපල අපිට උරුමවිච්ච දුක්කඳ කොපමනදි කියලා බැලූති. සැපක් විදිහයට පෙන්නලා අප්‍රමාන දුක්කඳකට නේදාාපිව මේ අරගෙන නැවිල්ල තියෙන්නේ කියලා. නුවනෙන් නැවත නැවත මෙනිහි කරනකොට අපිට තයරෙනවා. අපි හිතමුකෝ අපිට තිබුණු දුකක් නිසයි අපි සැපහෙව්වේ. මේක මෙහෙම අපි උපමාවකින් ගත්තුතින් තුවාලයක් තියෙන මනුස්සයාට එහෙම නැත්තම්, තමන්ගේ සරීරයේ හොරි හැජිත්‍ය මනුස්සයකුට මෙන්න මේ හොරි කහනයක තරම් සනීපයක් තවත් පෙනෙන්නට නෑ. ඒ නිසා ඒ මනුස්්‍ය හොරි කහනව සනීපයත් විදින්නට හැබැයි මේ කැහිල්ල නිසා මතුවට මෙන්න මේ දදේහෙමනැත්ත මේ හොරිකඩේ මහ ලොකු ව්‍යාප්තියක් කරා උඩුදුවල යන බව අපි දකිටෝ. අන්න ඒ වගේ තමයි අපිට මේ ආස්වාදී විදියට පෙන්නන්න ස්වභාවය හරියට හොරි කහනකොට දැනෙන සැපේවාගේක. හොරි කඩෙත් නොතිබිච්ච කහනකොට මතුවිච්ච කොහෙව තිබිල නැතුවාපු ඉස්පරසියෙන් නිසාම ගොඩනෙගිච්ච සැපයක් තමයි ඒවෙලා වෙභුක්ති වින්ද. අන්න ඒ වගේ තමයි මේ අපි ලෝකයේ තුළ සැපයි සනීපයි කියෙල්ලා විවාහ වෙනකොට දරුමල්ලු හදනකොට එයාදී කටයුතු කරනකොට සැපයි කියලා දැනෙනදේ මතුමතු පාර්ථනා කරමින්න්නේ පසු පසගිය. හැබැයිඒ ලබුව කියන කිසිීම වදනයක් සැපයක් ඒ මොහොතෙද අර හොරිකාහනකොට මතු වනා වගේ දැනිලා. නවර්තන කොට කැහිල්ල නැවත නැවත මහා අසහනකාරී දැවිල්ලක් එනවා වගේ පීඩාවක් එනවා වගේ අන්න. ආස්වාද මතුමතු බලාපොරොත්තුව දුක්ක සමුදේ විදිහෙට ආදීනව කන්ද දුකවිදිහෙට අපිට බුක්තිවිදිින්නට ජීවිතයේ ලැබිල තියෙනවා. මෙන්න මෙතනින් තමයි මුලිම්ම බුදුරජාණන් වහන්සේ අපිට මේ දුවන්න ගමන වැරදිී, ඕක නෙවෙයි පාර ඔන්නෝකෙන් එහා පැත්තට අපි හැරෙන් ඕන අපිට හැරෙන් ඕන. ඔය ගමන කවදාකවත්, අපිට සැනසුමක් ගෙනල්ලා දෙන මගක් නෙවෙේ යෝක එන්න එන්න අපි දුකට පත්කරවමින් ආදීනව කන්දකට යටකරවමින් සසරමුලාකරන මාවතක් බව පෙන්නෙල්ලා. අපිට මෙන්න මේ කහනයක නවත්තලා එම නැත්තම් පංච කාම සැපේ මතුමතු බලාපොරොත්තුවනක මහා දුකකට පාරක් බව පෙන්න්නල. අන්න එතනින් ගලවගන්නට උත්තමු ධර්මය බුදුරජාණන් වහන්සි පෙන්නල දන්නේ. අපිට උන්වහන්සි පෙන්නල දුන්නඒ සැපිඒ කියන කාරණාව කොයිතරම් මතුබලාපොරොත්තු තියාගත්තත් ඒ මොහොතට ඉස්පරසය නිසා ඉපදිලා ඒම නැත්තම් අපිට මේ සැපේ විදිහට බුක්තිමිදින්න තියෙනවානන් තියෙන්නේ. ඇට රූප කණට සද්ධ නාසට ගන්ද දිවටරස කයියට පහස ගෙටිලා ඒ පහළවෙන්න චක්කු විඤ්ඥාන සෝතවිඤ්ඥාන ගානවිඤ්ඥාන දිව්‍යාවිඤ්ඥාන කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන තුළින් ඒ ඉස්පරසය නිසා හටගන්න වේදනාවක් ඇැත්නම්වෙන්න මේ සැපවේදනාව තමයි අපි මතු 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 පාර්ථනා කරන්නට පුරුද්වවෙල්ල හිති මෙන්න මේ පාරථනා කිරීම දුකට මුල බවේම නැත්ත නැවත නැවත සසරට යන්න මූලේ බව පෙන්නලදීලා ආදීනව කන්දකට අපි වැදලදාන පාරක් බව පෙන්නලදීලා ඒ පසු පස ගිල්ල වැඩක් නෑ මෙන්න මේ සැපයේ දුකදකින්නට බුදුරජාණන් වහන්සේ පාරක් පෙන්වා මෙන්න මේ පාරතමයි අපිට හැරෙන්න්නට තියන තැන විදිහට ලෝකෙ දුවපු පැත්ත අනි පැත්තට හරවන්නට සැපහිසනීපයි කෙලා දුවපු තැන තියෙන්නේ. මහා මායාාවක් බඳු දුක්කඳකට පත්කරන ඥායක් බව පෙන්නලා. එතනින් ඇතුලාන්තයටයි තතාගත බුදුරජාණන් වහන්සේ පාරපෙන්වෙන්. එහෙනම්, සැපවේදනා බුක්ති විදිින්නට ආස්වාද බුක්ති විඳින්නට මතුමතු බලාපොරොත්තු තබා ගැනීම දුක්ක සමුදේ බව දැක්කනම් ඒ තුළින් ආදීනව කන්දකට වැටන බව දැක්කනම් අන්නේ සැපයි කියලා පංචි උපාදානස්කන්දය තුළ ගොඩනැගෙන ලෝකේට අපිමොකද්ද කරන්නේ. ඒ ලෝකේට අපි නැවතහිත තියන්නේ නෑ. එතනින් ගැලවෙලා නිදහස්වෙන්න ටෝනයි මේ සැපවිදිට තියෙන්න්නේ බොහොම ලාමක වූ බොහොම පහත්තු දුක්ක න්‍යායක් නේද කියලා සැපයි කියනතැනින් දුක දකින්නට පාර හැදෙනම්. මෙන්න මේ පාර සකස්කර ගත්තට පස්සෙහි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරියායේ, ඇතුළට ගමන් කරන්නට ගාම්බීරත්වයට යන්නට මගේ හැදල්. එහෙම නැතුව යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්න පු ධර්මය ත්‍රිපිටකෙන් අරගෙන මේ මුලමැදාග මොකක්වට නොදන යම් වචන ටිකක් කටපාඩන් කරලා දුක නෙමේයි දුක්ක සතතිය කියලා අරගෙන. මේ සුකදුක් උපේක්ෂා වේදනාවහි යථාර්ථය නොදන, ඒ වේදනාවන් ය අයිං කරන්න ටෝ න එහෙමන ඇත්තම් එන්න මේ වේදනාව තමයි ආශ්‍රව ධර්ම කියලා විස්තර කරලා. මේ වේදනාවෙන් අයින් වෙන්නට හිතතියන්න ටෝන මේ කිසිම වේදනාවක් වැඩක් නැත. මේක අමුතුම න්‍යායක් පවිිදිට පෙන්නන්නට, උත්සාහවන්තවෙනවා මේ පටලවගෙන මෝහෙහි ඉදිම නොති. ඒ නිසාපි හොඳට දකිින් ටෝන. අපි කවදාක බුදුරජාණන් වහන්සේගේ ධරමය බෝම සරලයි කියලා හැල්ලු කරන්නේ හැ. ඒආති ගාම්බීරයි ශ්‍රේෂ්ටයි හරි හැවැයි මේට අනුපූරක ප්‍රතිපදාවක් තියනවා ගමන් කරන්නට. එහෙම නැතුව, කවදාකවත් පීනන්නට පුරුදු විච්ච ැති දන්නේ නැති මනුස්සේ මුද මැදට ගිහිල්ලා. හිල්විච්ච බෝට්ටුවක නැගල හිටියොතින් බෝට්ටුවේ වතුර පිරණකං කෑගගහයිදී. බලා මොනාද කරන්න අපි මැදඉන්නේ අපි ගැඹුරු ඉන්න කියලා. හැබැයි බෝට්ටුවිය හිලක්නම් හිල්විච්ච බෝට්ටුව නිසා. හොයි තරම් මානෙ මැදඉන්නවා කියල හිතං හිටියත් ගිලෙන්න්නට වෙනව යම් දවසක.ඒනිසාපි තෝරගන්න ටෝන බුදුරජාණන් වහන්සේගේ ධරමය තම තම නැන පමණින් ලෝකයේ දුක දැකිමන්නේ දුක තුළින්ම දුකාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් අනුකූරක පෙදිිපදාවක් විදිහට උන්න්නහන්සි බොහෝම ගාම්බීර විදිහට මේ මඟ පෙන්නලතිෙන. ඒ නිසා අපි ඒ පටිච්ච සවප්පාදය තතාගත බුදුරජාණන් වහන්සේගේ ඥාන ගෝචර මට්ට මදක්කෝ අති ගාම්බීර කාරණාව. සාරිකපුත්ත හාමුදුරුවන්ට තේරුණේ නැහැ බුදුරජාණන් වහන්සේට තේරුණු පටිච්ච සවප්පාද නියාය ගැඹර ඒක තේරෙන්නේ තවත් බුදුරජාණන් වහන්ස නමකට විතරයි සාරිපුත්ත හාමුදුරුවන්ට තේරිච්ච පටිච්ච සවපාදයේ ගැඹුරුත් ස්ොභහාාවේ තේරෙන්න්නේෙ නෑ ඊට පහලයිනාර් ස්්‍රාවකයකුට ඒ නිසා තම තම නැනපමණට ගෝචර වෙන ප්‍රමාණණෙන් මෙය දහම්පරියායිෙන් නිවෙන්න සැනසෙන්නට ලෝකේ ගමන්කරපු අතෙන් ගැලවෙන්නට පාරේලි වෙනවනම් පංචකාමෙන් නිදහස් වන්නට පාරක් එලිවනවා නම් මෙන්න මෙතනයි හැරවෙන ලක්සේ. හැබැයි පංචකාමෙන් නිදහස් වන්නට උත්සහ කරන්නේ. අපි දැනෙන්න්න වූ විපාක වේදනාවන් අමතක කරවලනම් ඒක අසංඥ වන පාරක්. සුකවේදනාව, පාර්ථනාකරණයක දුක සමුතිය විදිහට පෙන්නවා ිසක බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් සුකවේදනාව ආශ්‍රව ධර්ම කෙලේස ධර්ම විදිහට පෙන්නලන. ඒ සුකවේදනාව ආශ්‍රව ධර්මයන් විදිහට පෙන්නල නැත්තම් එහි යථාර්තය තවතාව අවබෝධ කරගන්නට, අපි උත්සාහවන්ත වෙන්ටෝනි බුද්ධ දේශනාවට අනුකූල හැබැයි හැරෙන්න තියෙන පාර මෙන්න මෙතන ආස්වාදය මතුමතු පාර්ථනා කිරීම දුක්ක සමුදේ බව දැකගෙන් ඒ තුළින් අපි දුකට හෙම නැත්තං ආදීනව ගොඩට පත්හෙන බව අවබෝධ කරගෙන මෙතනිමුයි දොරතිය නැතුල්ෙන්ට අන්න ඒවාගේම අපි මේ ආස්වාද බලාපොරොත්තු මතු මතු පවත්තනයක දුක්ක සමුදේ නම් මෙන්න මේ දැනෙන සැපවේදනාව, සුවවේදනාව නැටිකරණේක ආදිි්‍යිවයන්ගෙන් නිදහස්සෙනයක නෙවෙයි. ඒ මතු මතු පාර්ථනා කරන ස්වභාවේ තමයි ආශ්‍රව ධර්මටික. අවිද්‍යා ආශ්‍රව, දිිට්ටි ආශ්‍රව, කාමාශ්‍රව භවාශ්‍රවකයෙන්, අවිද්‍යාව මූලික කරගත්ත දැක්ම නිසායේ ඒ මතුමතු පාර්තනා කරන්නේ. ඒ තුළයි ආශ්‍රව ධර්මය දෙන්න වැරදි සහගත දුෘෂ්ටිය තුළ. මෙන්න මේ විදිහට මේ ධර්මය අපි ඉදිරිහට ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගෙන සරල මට්ටමය ඉඳල්ල මේ පටිච්ච සමපාදය තම තම නැනපමණත්‍ර ගෝචරවෙන ආකාරයෙන් දැන දැකගෙන තමන්තුලින් යම් රාගගින්නක් දවේසගින්නක් මෝහගින්නක් තිබුනනම් එහෙම නැත්තම් වෙනදා. මේ ආශවාද මතු මතු පාර්ථනා කරමින් මහා පෙළඹවීමකින්නේ පසු පස දුවපු ගමන.ඒ ආශ්‍රව ධර්මතායදිච දෘෂ්ටි සහගතයේ නිවරදි කරගනිමින් නිවරජි දැක්මකටයවෙල්ලා. සම්මාදිිට්ටි, ඥානයේ පහළ කර ගනිමින් මේ අපි ඇදගෙන වැටෙන්ට යන්නෙම ආස්වාද පසු පස යාම නිසා දු ගොඩකට නේද කියල එතනින් හැරෙන්න අල්ප මාත්‍රයකටහරි ලෝකසත්වයන්ට පාර හැදිලනන් තමන්ටම තමන් තුළින් තමන්ගේ නිවීම සැනසීම අත්දකින්නට අවස්ථාවක් ලැබෙනවා ඉතිම් එන්න මේ අදදැකීම ලබපු අදැකීමට පත්විච්ච ශ්‍රාවක්‍යෝ කවදාකො වට නැවත. ඒ තමන් ලබපු සැනසීම තමන් ජීවිතය ලබපු නිවීම නිවීමක් නෙමේ දැවීමක් කියල කවදාකොවත් පිළිගන්නි නෑමකදේක. තමන්ගේ තිබුුණු විකෘති මානසික මට්ටම්වලින් ආශවාදයන් පසුපසහභාගියපු. පෙකූෘති ස්වභාවය තමන්ගේ ජීවිතය තුළින් දැක්ක නිසා. ඒ නිසා පි හොඳරට දකින්නට ඕන මෙවැනි උත්තරීතර තමන් තුළින්ම ප්‍රත්්‍යක්ෂ කරගන්නට පුළුවන් ධර්මයක්කේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. අපි බලාපොරොත්වෙනවා මෙම ධර්මකාරණ පටිච්ච සමපපාද වසයෙන් ස්කන්ද වසයෙන් ආයතන වසයෙන් ධාතු වසයෙන් කියපු ආකාරිවෙලින් ඉදිරියේදී සරල මට්ටමක ඉඳලා සාකච්ඡා කරමින් තේරෙන මට්ටම දක්වා අවබෝධ විච්ච මට්ටමක් තිය නම් ඒ මට්ටම දක්වා මේ ධර්ම දේශනාවන් ඉදිරියට පවත්වගෙන යන්නට. ඒ තුල තමන්ට බදුරජාණන් වහන්සගේ ධර්මය තුළින් යන් නිවීමක් ලැබෙනුවනම් සැනසීමක් ලැබෙනවා නම් තමන් යනපාර පංචකාමේස්වභහාාවේ ගින්නක් විදිහට දකින්නට පාර් හැදෙනුව නම් පංචකාම් පිළිවෙතිෙන් මිදිලා උත්තම ධර්මයෙන් සැනසනට පාර් හැදෙනව නම් මේක තමයි අපි ලබනු උත්ත්‍රීතරම වැදගත්මදේ තමන්ගේ ජීවිත තුළට අද දවසදී සාකච්ඡා කරගන්නට යෙදුුණු මේ ධර්ම කාරනාවන් තමන්ගේ ජීවිතයට යම් කිසි ආකායකින් හරයි තමන්ගේ ජීවිතයේ පවතින දැක්ම වැඩිදුණු කරගන්න ටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියායේ ඥම්කාරණාවක්හර ජීවිතයට එකතු කරගන්ට ලැබුණනම් ඒකයි මේකෙ තියනු උත්තරීතරකම වටිනකම මේ මොහොතේ ධර්ම දේශනය තුළිමුත් ධර්මශ්‍රවණය තුළිමුතු යම්කිසි පඥකුසල සක්තියක් එකතු වනානම් මේ රාසි වුුණානම් ඒසියලු ප්ඥකුසල ශක්තිය සියලු ලෝක සියලු සත්වයන්ටත් අපි සෑම සියලු දෙනාටමත් උත්සම නිවන්මග පිණසම හේතු උපකාරක ධර්මයක් බවට පත්තිත්වා උතුන් වූ නිවනෙන් සැනසනට ප්‍රඥ්ඥා පෞරබ්බවටම පත්්‍රත්වා කියල පාර්ථනා කරනවා. ඉදිරියටත් මෙ ධර්මකාරණ මේ විදිහට අපි සාකච්ඡා කරමින් මේ දහම්නයාය තවදුරටත් විමටසනය කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. සුනාත ධහරේත චරාත දම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරෙන්.